ඇත්තටම මේක මේ හදිසිය ගේන පනතක් නෙමෙයි. මේට කලින් හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරු තුන් දෙනෙක්ගේ කාලේ, ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරු තුන් දෙනෙක්ගේ කාලේ තුලදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරපු එකක්. ඒ වගේම මාධ්‍යවේදීන් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංවිධානත් එක්ක සාකච්ඡා කරලා පෙළගස්සපු එකක්. මේකෙදි ඇත්තටම අනියත බියක් ඇති කරලා තියෙනවා. දැන් මේ තුලින්ම අපට තේරෙනවා මේ මාධ්‍ය කටයුතු වලදී මේ මාධ්‍ය තුලින් ජනතාවට තොරතුරු සම්ප්‍රේෂණය වීමේදී මොනතරම් දුර්වලතාවයක් තියෙනවද කියලා. මේ පනතම මේ ගේන්න හදන පනතම පිළිබඳවම වැරදි මතයක් මේ වෙනකොට සමාජගත කරලා තියෙන්නේ. විශේෂයෙන්ම තාම මේකේ කෙටුම් පතවත් සකස් කරලා නැහැ. මූලික ග්‍රාෆ් කිරීමක් විතරයි කරලා තියෙන්නේ. ඊළඟ මේකේ සාකච්ඡාවට කීපයක් යනවා. අපි මේ සාකච්ඡා අවලින් අනතුරුව තමයි මේකේ අවසාන තීරණයකට එන්නේ. ඒ වෙනුවට කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරලා තියෙනවා. ඒ අනුකමිටුවත් ඒ වගේම මාධ්‍ය ආයතන වල ප්‍රධානීන් ඇතුළු සියලු දෙනා එකතු වෙලා තමයි මේ කටයුතු සියල්ලම කරන්නේ. තනි මතයට ඒකාධිපති විදිහට කරන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත මගින් ප්‍රධාන වශයෙන් මේ පනතෙන් වැදගත්ම කාර්යය ඉටු වෙන්නේ මාධ්‍ය ආයතනවල සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා. දැනට මේ තියෙන අපේ රටේ තියෙන මාධ්‍ය ආයතන රජයේ හැර අනිත් මාධ්‍ය ආයතන එකකටවත් බලපත්‍රයක් නැහැ. తాවකාලික බලපත්‍ර තියෙන්නේ, ස්ථාවර බලපත්‍ර නැහැ. ඉතින් ඒ නිසා මේ විකාශන අධිකාරී පනත ක්‍රියාත්මක වුණොත්, නීතියක් බවට පත් වුණොත් මේ රටේ පෞද්ගලික දැනට තියෙන ඒ සියලුම මාධ්‍ය ධාරාවන් වලට ස්ථාවර බලපත්‍රයක් ලැබෙනවා. ඒ වගේම මාධ්‍යවේදීන්ටත් පැහැදිලි ගෞරවයක් සහ ඔවුන්ටත් විශේෂත්වයක් අනිවාර්යයෙන්ම මේ පනත තුළ හිමියනවා. ඉතින් ඒ නිසා මාධ්‍යයට විරුද්ධව කියන එකක් නෙමෙයි, මාධ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා, මාධ්‍ය ආයතන ආරක්ෂා කර ගැනීම සඳහා, මාධ්‍ය වේදී ආරක්ෂා කර ගැනීම සඳහා ගේන පනතක් කියන එක අපි බොහොම පැහැදිලිව සහ වක්කීමෙන් ක්‍රියාත්මක කියන්න කැමති. විශේෂයෙන්ම සමහර අය කල්පනා කරනවා මේ නියාමනයක් කිරීම තුළින් යම් යම් මේවට මාධ්‍ය ආයතනවලට පහරක් එල්ල කරાવી රජයට ඕන විදිහට ප්‍රවෘත්ති සකස් කරන්න කියાવી කියලා. කවදාවත් එහෙම කරන්න උත්සාහයක් නැහැ. මොකද දේශපාලනය පිළිබඳ අපිට අවබෝධයක් තියෙනවා. අපි අද ආණ්ඩුවේ ඉන්නවා, හෙට විපක්ෂයට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා හෙට ආණ්ඩුවේ ඉන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ තත්ත්වයන් එක්ක අපි හොඳින් තේරුම් අරගෙන මේ පනත ගේන්නේ, මේ පනත ක්‍රියාත්මක මේ පනත බවට පත් කරන්න කලින් සියලු මාධ්‍ය ආයතනත් එක්ක සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් එක්ක සාකච්ඡා කරලා තමයි අනිවාර්යයෙන්ම තීන්දුව తీරන ගන්න කියන එක බොහොම පැහැදිලිව කියනවා. අමතක දැන් මේ කාර්යයේ මාධ්‍ය සහ මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ පිරිස් කියන්නේ රජයට පක්ෂපාතී නොවන, රජයට විරුද්ධව යම් කිසි දෙයක් කරන මාධ්‍ය මේ මර්ධනය කරන තමයි මේ හදන. එහෙම කරොත් ටක්කාල බලපත්‍ර අවශ්‍යකනවා, මෙහෙම කැන්සල් කරනවා, මෙහෙම දෙයක් මේකෙන් වෙනවා. දැන් ඒක තමයි හොඳම විහිළුව. දැන් මේ වෙලාවේ අපේ රටේ තියෙන ඕනෑම මාධ්‍ය ආයතනයක බලපත්‍රය අහෝසි කරන්න පුළුවන් විශේෂ භාර අමාත්‍යවරයාට. නමුත් මොන තත්ත්වයන් යටතේවත් මේ කාලය තුළදී එහෙම බලපත්‍රය අහෝසි කරන්න කටයුතු කළා නැහැ. දැන් තියෙන්නේ తాවකාලික බලපත්‍ර. මේ පනත ක්‍රියාත්මක වීම තුළ ස්ථාවර බලපත්‍රයක් ලැබෙනවා. එතකොට ආවට ගියාට විශේෂ භාර අමාත්‍යවරයාටවත් ගරු ජනාධිපතිතුමාටවත් හිතූ මතේ ඒ බලපත්‍රයක් අහෝසි කිරීමේ හැකියාව ඇහිරෙනවා ඒ තුලින්. ඒකයි මං කියේ මාධ්‍ය ආයතනවල ආරක්ෂාවක් තමයි තහවුරු වෙන්නේ මේ පනත නීතිය බවට පත් වීමත් එක්ක. රට ස්ථාවර වෙන්න වෙන්න විපක්ෂයේ දේශපාලන පක්ෂ අස්ථාවර වෙනවා. මේකට විපක්ෂේ බයයි. ඉතින් ඒ නිසා එයා කැමති දිගටම ජනතාව පීඩණයට පත් වෙනවා නම්, තෙල් පෝලින් තියෙනවා නම්, ගෑස් පෝලින් තියෙනවා නම්, විදුලිය ටික දෙන්න බැරි වෙනවා නම්, ජීවන වියදම් විශාල වශයෙන් ඉහළ යනවා නම්, ජනතාවට විශාල පීඩනයක් එනවා නම්, මේ රටේ විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ කැමති ඔවුන් බලනවා ඒ ජන පීඩනයේ මතින් ඊළඟ බලය ලබා ගන්න. දැන් ගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ක්‍රමානුකූලව රටේ ආර්ථිකය ස්ථාවරත්වයට ගොඩනැගීමින් පවතිනවා.
ඉතින් ඒ නිසා එක පැත්තකින් උද්ධමනය වේගයෙන් අඩු වෙනවා. ඊළඟට රුපියල ශක්තිමත් වීමත් එක්ක බාණ්ඩවල මිල පහළ යනවා. අනිත් පැත්තෙන් ඉන්ධන ඕනතරම් රට තුල ඇතිවෙන්න ලබා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ ඉන්ධන මිල අඩු කරලා තියෙනවා. ගෑස් ඕනතරම් ලබා දෙන්න පුළුවන් ගෑස් මිල අඩු කරලා තියෙනවා. ගොවි ජනතාවට පොහොර ටික ලබා දීමේ කාර්යභාරය අපි අනිවාර්යෙන් මේ වෙනකොට ඉටු වෙනවා. ඒ නිසා දැන් ක්‍රමානුකූලව මේක වේගෙන් නෙමෙයි නමුත් ක්‍රමානුකූලව බාණ්ඩ මිල අඩු වෙන්න දිශාවට හැරිලා තියෙනවා. ඉතින් ඒ නිසා රටේ ආර්ථික ප්‍රබෝධයක් නැවත අනිවාර්යෙන් ඇති වෙමින් පවතිනවා. අපි කියන්නේ 100%ක් තාම ආර්ථික ස්ථාවරභාවයක් ඇති වෙලා කියලා. නමුත් ආර්ථික ස්ථාවරභාවයක් ඇති වෙන දිශාවට දැන් හැරිලා තියෙනවා. ඒ නිසා ජාත්‍යන්තර මුල් අරමුදලේ සහයෝගය ලබා ගැනීම, ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් තියෙන අනිකුත් මුල්‍ය ආයතන සහ සංවිධානවල විශේෂ සහයෝගයක් අපේ රටට ලැබීමත් එක්ක අපි දැන් ආර්ථික වශයෙන් නැගිටිනවා. මේ ආර්ථික වශයෙන් නැගිටින්න විපක්ෂයට අද මාතෘකා නැති වෙනවා. ඒ නිසා එක පැත්තකින් විශ්වවිද්‍යාල තරුණයෝ ටික දාලා රටේ අවුලක් ඇති කරන්න හදනවා. අනිත් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ ආයේ කොළඹ වටලන් දෙනවා කියලා ඇවිල්ලා උද්ඝෝෂණ පවත්වන්න සූදානම් වෙනවා. මේ හැම එකකින්ම කරන්නේ සංචාරක එන එක දුර්වල කරලා රටේ ආර්ථික තත්ත්වයන් දුර්වල තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල තමයි කරන්නේ. දැන් ජනතාව අවදියෙන් ඉන්නේ. දැන් පසුගියදා විශ්වවිද්‍යාල තරුණයෝ විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල තරුණයන් මේ පාරට ඇද දැමීම තුළ අපි දැක්කා අල් ජසීරා කියන ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය මුළු ලෝකයටම අපේ රට පිළිබඳව වැරදි චිත්‍රයක් හදනවා. අල් ජසීරා එකෙන් මෙහි ඉන්න මාධ්‍යවේදිනිය මෙන්න ලංකාවේ තත්ත්වය පාසල් සිසුන්ට පන්න පහර දෙනවා, රට ඉතාම අරාජික තත්ත්වයක් තියෙන්නේ කියලා වැරදි චිත්‍රයක් වැරදි ප්‍රවෘත්තියක් ලෝකේ පුරා ගෙනියනවා අල් ජසීරා සංවිධානය මේ මාධ්‍ය ආයතන මගින්. ඉතින් ඒ නිසා මේක තමයි විපක්ෂයේ බලාපොරොත්තු තියෙන්නේ. ජාත්‍යන්තරය තුලත් අපේ රට අපකීර්තියට පත් කරලා රට තුල අරාජික තත්ත්වයන් නිර්මාණය කරලා අපේ මේ ජනතාව නැගිටින්න හදන අවස්ථාව, රට නැගිටින්න හදන අවස්ථාව දුර්වල කරන්න තමයි විපක්ෂයට උවමනා වෙලා තියෙන්නේ. ඒ නිසා බොහොම පැහැදිලිව අපි කියන්න කැමති රජයේ හැටියට ගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපේ ආණ්ඩුව අපි සියලු දෙනාම එක පොදියට ඉඳලා මේ වැටිච්ච රට නැගිටින එක අනිවාර්යෙන්ම අපි ඉදිරියට ගෙනියනවා. මොන බලවේගාවත් ඒවා යටපත් කරන්න අවස්ථාවක් උදා කරලා දෙන්නේ නැහැ. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්